சிபிஎல் நிவசின்னு சேரா வட சிம்பா கரண விஸ்வாசனிய கிச்சன் பரலிய சேரா அலுத் மெலிபன் கிரீம் கிராக்கர் வெடி கிரீம் ரசக் ரச பிரேக் கேக்கக் ඇයි මොකද ලකි බොයි කියන්නේ මේ සුකේට කියලා හදෝලා ලකිට දුන්න කාඩ් එක අක්කට අහුවෙලාලු මයි ගොඩ් ඊට පස්සේ දැන් එහෙ ගිනි කෙලි 18ම ඕන්නෙලාලු එහෙනම් ඉතින් මම නිදා ගන්නවා ගර්ල්ස් එතකොට අපේ අවුටින් එක දැන් ඉතින් ඔයා ඔය මූඩ් එකේ ඉඳගෙන අවුටින් එක යන්නේ නැහනේ චාම් ඉතින් මං හිතුවා හොඳට නිදා ගන්නවා කියලා එහෙනම් ගර්ල්ස් හැව් ගුඩ් ඩේ මාව තේරුම් ගත්තට ගොඩක් තෑන්ක්ස් ක්‍රිෂ් කොහොමත් එයා එහෙම අවුලෙන් ඉද්දි මට මේ වගේ ගමනක් යන්න බෑනේ මම මේ වෙලාවේ අත් එක්ක ඉන්න ඕනේ. ක්‍රිෂ්? ක්‍රිෂ්? Very good morning, Teja. අද වෙන්දරට උදෙන් ඇවිල්ලා? මං කොහොමවත් මිස් සාමාන්‍යයෙන් එන ටයිම් එක මේක. අද මිස් තමයි කලින් ඇවිල්ලා තියෙන්නේ. බිස්නස් එකක් රන් කරනකොට ඒක ඩැපකපේලා වැඩ කරන්න ඕන තේජා. ඒකයි මිස්. තේජා නාපු ගමන් මොකද අර පැත්තට ගිහී කල්පනාවද හෙව්වේ? ඇයි මිස් එහෙම අහන්නේ? හොඳ ළමයා වගේ මං අහපු දෙයට උත්තර දෙන්නකෝ. මිස් අහන දේ ටිකක් මට පැහැදිලි මදි වගේ. ටිකක් පැහැදිලි මදි කියන්නේ අනිත් ටික පැහැදිලිනේ. පැහැදිලි ටිකෙන් උත්තර දෙන්නකෝ. කල්පනා හිටියත් නැත්නම් මිස් මං ෂොප් එකට ආවොත් ඒ පැත්තට යනවා. ඔයා ඔය ඇත්තම නේද කියන්නේ? ඇයි මිස් එච්චර හාරාරය ගැන අහන්නේ? ඔයාට අද කල්පනාව හම්බුණාද? මං ගිනකොට නම් දැක්කේ නෑ මං හිතන්නේ අනිත් ස්ටෝර්ස් බලන්න යනද මිස් ආ මට ওই බොරු නේද කියන්නේ මම මොකද මිස්ටර් බොරු කියන්නේ කල්පනාද ලීව් කියලා ඔයා දන්නේ නැද්ද කල්පනාද ලීව් ඔයා අප්සෙට් ගියා නේද මං ඒ අප්සෙට් වෙන්නේ මිස් කල්පනා ඔයාට කියන්නේ તો ලීව් දාපු නිසා මට ඒක ප්‍රශ්නයක් නෑ මිස් ඔයක ප්‍රශ්නයක් තේජාන් මිස් කොහොමද එහෙම කියන්නේ? එහෙම කියන්නේ ඔයා මෙතෙන්ට එනකොට ඔයාගේ මොනේ තිබ්බ හිනාව දැන් පැත්ත පළාතකවත් නැහැ. ඒකෙන් කියන්නේ ඔයා කල්පනා ලීව් ගත් එකට බොරි වෙනවා කියන එක. මං ගින් එන්නද මිස්? කොහේ යන්නද මේ දැන් ආව විතරනේ. නැ මිස්. අනේ ෂොප් ටිකක් තියෙන බලන්න යන්න ඕනද? ඔයා වෙමට ඇත්ත නේද කියන්නේ? මං චෙක් කරලා බලනවා. ඉංගෙන මිස් Dishwasher, 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 dishwasher
ලේසි ඕනෑම ATM එකට යන්න. රන් කාසි දිනා ගන්න. ලංකපේ. කොයාවල් පිරිහැඟුමන්න. සුන්දරයි. කොයා සොප් ඩග කාර සුවද. මගේ පුංචි නංගි බබෝ අනේ මට එහෙම කතා කරනවට මං හරි ආසයි. අනේ ඉතින් වාට මොනවද ඕනේ? මට ඕනේ ආගාවට වෙලයි. තව ඔයා වගේ ලොකු වෙන්න. අයියේ ඔයා වගේ ලස්සන වෙන්න. දන්නවද මං දැකලා තියෙන ලස්සනම ගැල්ලා මම තමයි ඔයා. අනේ ඇත්තද? ඔව් අක්කි. ඔයාගේ තියෙන්නේ හරිම කියුට් ගැතියක් අක්කි. මට ඉබ්බගෙන ඉබ්බගෙන යන්න හිතෙනවා. අනේ ඉතින් මම මේ ඉන්නේ ඉබ්බින්නකෝ. දැන් ඔක්කන්. දැන් හැපිද? තව එකමක දෙයක් විතරයි. එතකොට මගේ හිත සම්පූර්ණයෙන්ම සතුටුයි. ආ කියමුකෝ බලන්න එහෙනම්. මට අතියේ චුට් ඩාන්ස් එකක් ඕනේ. ඩාන්ස් එක? මෙතන බෑනේ ජිත්නි බබා. මෙතන තමයි නියම තැන. අනේ බෑනේ ජිත්නි බබා මෙතන ඩාන්ස් කරන්න. හොඳ. අයියෝ අක්කි. චූට. හරි හරි එහෙනම් පොඩි එකක් හරිද? ඔය අසෝන් මොකද්ද? පාන්දරින් ස්කයිල්. එකමද? පාන්දරි ඉස්කෝලෙට පැ. ඕ හිටගෙන කරන්නකෝ. අනේ බබා හිටගෙන ඩාන්ස් කරන්න බෑනේ. අනේ. හරි හරි. සකුණේ මොනවද කරන්නේ විකාරා? නංගිලා ගෑම තමයි ලැජර්ද මහපාර දිස්සු නටන්න. කොයිද ඉතින් ගායකට උල් කරන්න ඕනේ නෑනේ. මම අයියා කිව් ඩාන්ස් කරන්න කිව්වේ. කට වහගෙන වාහනේට යනවා. ඉඳපයි ඉන්න එපා. මගෙන් දෙකක් කන්න කලින් දුරන් ගිහලා වාහනේ ගිහින් ළඟිනා. ජිත්‍රි නටන්න කිව්ව පළවෙනිම හැදිච්ච ගැල්ලා මේ පාරවල් ගා නටනවද? දැන් ජිත්‍රි මැරියන් කිව්වා ගා මැරෙනවද? ස්කෝඩ් නංගෙන් බැරුවද? හැබැයි ඉතින් මට පුළුවන්. මං එයාට ඒ තරම් ආදරේ. එහෙමද? එහෙමද? ඒ වටේම පේන්නේ? අම්මට අපම් මෑයකට කතා කරලා බේරෙන්න බෑ. මොකද නංගිලා ගැම අපේ අම්මා මේකට ගාව ගන්නෙ? මං ඔයාලගේ අම්මව ගාව ගත්තේ නෑනේ මේකට. මේ ග්ලෝ එක වෙනුවෙන් මෙන්න අපේ හොඳම සබන් කැටය නාලක්ස් ADK live in concert with Rap Indy අගෝස්තු 4 ඉරිදා කොළඹ නෙළුම් කුළුණේදී මගේ මෝඩ වැඩ හින්දානේ මේ ඔක්කොම.
ඒකුවේ ලකීට මේ තරම් ප්‍රශ්න මං හින්දානේ. යයි හිම හිතන්නේ චාම් හිම දෙයක් නෑ. මට බයයි ක්‍රිෂ් ලකීට මාව පාවෙයි කියලා. ඔයා මොනවද මේ හිතන්නේ චාම්? අර පිස්සුද? අනික ඔයා වගේ ලස්සන ක්ලෙවර් හොටන් සෙක්සි කෙල්ලෙක් ආයිතින් ලකීට ආත්ම හතකටවත් හම්බෙන්නේ නැහැ. අනික යාව ආව දාලා යන්නේ නැහැ. හරිද? ඔයා අවුල් ගන්න එපා. ඕකේ. ඒක නම් ඇත්ත. ක්‍රිස්ටිනාගේ කටේ මසුරන් දාන්න. අම්බෙදි මොකක්hari ප්‍රශ්නයක් වුණාද? මට තේරෙන්නේ නැහැ අනේ. මට හිතුණා මම මේ හැමදේම දාලා යනවා. අනේ සක්කනේ අන්නකෝ. මොකද උනේ කියලා කියන්නකෝ මනුත් හම්බුණාද? නෑ නෑ. එයත් ඒ වුණාට මම ගොඩක් විඳනවා. එහෙනම් මර පාපවත් ආවද? නෑ නෑ චම්. ඒ මිනිහවට මම කොහොමත් පෙන්නන්න බෑ. සක්කෝ. මට ගෙදර ප්‍රශ්නයක්ද? මට තේරෙන්නේ නැහැ ක්‍රිෂ්. ඇයි මේ කවුරුත් මාව තේරුම් ගන්නේ නැත්තේ? උනේ මොකද්ද කියලා ඔයාට දැන් කියන්න බැයි නම් පස්සේ කියන්න සකුණි. ඔව් සකුණි බලන්නකෝ. අඬලා වගේ ඇස් දෙකත් හොඳට මිදිමිලා. මං ගෙදර ගිහිල්ලා චිත්නුවත් එක්කගෙන පාරේ ඇවිදින්න ගියා. ඊට පස්සේ අපි දෙන්න අයිස්ක්‍රීම් උත් කාලා අත් දෙකත් අල්ලගෙන පාරේ ඇවිද ඇවිද ආවා. තින් හරි ෂොක්නේ. පස්සේ චිත්නුවට පොඩ්ඩක් ඩාන්ස් කරන්න කිව්වා. මාත් ඉතින් ටිකක් ඩාන්ස් කරා. එතකොටම පුංචි අම්මා එතනට ආවා. නංගිලගේ අම්ම එතනට ඇවිල්ලා මටත් හොඳට මැනලා චිත්න එක්කගෙන යන්න ගියා. ඔයා වෙතන තනියම දාලා ඌ මින්සුකි මහපාරේ යල මව තනියම දාලා යන්න ගියා. එයා මහ පුදුම මිනිසෙක් නේ අනේ. ඔයා කෑ ගැහුවාද නැද්ද ඉතින්? මං කෑ ගහන්න ගියේ අනේ. මං ට්‍රයිස් එකක් අරගෙන ගෙදරට ගිහිල්ලා නු ටිකක් අරගෙන මං ආපහු මෙයා. එතකොට නංගිගේ අම්මා මොකද කිව්වේ? එයා මුකුත් කිව්වේ නැහැ. එයාට සතුටු ඇති. මං ආපහු ඉතින් අද මාම නෙමෙයි. එතකොට ජිත්නි බබා වනේ උදට වැඬුව. අහන්නකෝ සකුණි. ජීතුන් බපා හැමදේම ඉක්මනටම තේරුම් ගනි. එතකොට දැන් මිස් මින්සුගී කියන්නේ බැලන්ස් එක තව 24,000 විතරයි කියලාද? ඔව් මං ඔක්කොම ડોකියුමන්ට්ස් චෙක් කරලා තමයි ඔය ගාන දෙන්නේ. මට හිතෙන්නේ පොඩි මිස්ටේක් එකක් තියෙනවා මිස්. මොකද්ද මිස්ටේක් එක? මිස් මේ තව මෙතන 18,000 අඩුයි. වෙන්න බෑ මං දෙපාරම චෙක් කරා. මිස් මේ තව පාර බැලුවා නම් තමයි හොඳ. මම ඔක බලලා තමයි දාලා තියෙන්නේ. මිස් මෙහෙම ගියොත් මම ලොස් වෙනවනේ. ඔය තාමත් කියන්නේ මම වැරදි කියලාද? මට මිස් එක්ක තර්ක කරන්න දෙයක් නැහැ. මම ෂොප් එකට කාඩ්ස් දාපු දවස් ඉඳලම ඔය ඩීටේල්ස් අරන් බලන්න. එහෙම නැත්නම් ඔය මේ කම්පියුටරින් ප්‍රින්ට් අවුට් එකක් ගන්න. ඉතින් මේ ඔක්කොම පෑදෙලි. හරි. ඔය ඔච්චර කියන නිසා මම තව පාරක් බලලා මොනා හරි තිබ්බොත් ඔයාලට කෝල් කරලා කියන්නම්.
හැබැයි ඔයා මතක තියාගන්න මේ කාඩ්ස් තව වෙන කොයි හරි තිබුණොත් මං ආයෝගෙන් කාඩ්ස් ගන්න. මිස් මට තර්ජනය කරන ඔයා කැමති දෙයකට බාර ගන්න. කැමති විදියට බාර ගන්න මේක මේ ෆැමිලි බිස්නස් එකක් නෙමෙයිනේ. මොකද ඒ කතාව? මං යටතේ වැඩ කරන සේවකයෙක් ඉන්නවා. එයාලා මහන්සිලා වැඩ කරන්නේ. මං එයාලට සැලරි ගෙවන්න ඕනේ. ඉතින් ඒක මගේ ප්‍රශ්නයක් නෙවෙයිනේ. වැඩක තේරෙනවනේ. මිස් කියවලා තමයි. මොකද ඒ කතාව? මගේ සේවකයන්ට සැලරි ගෙවන්න තියනවා කියද්දි මිස් කියනවා සීසන් එක ගියු නිසා දැන් කාඩ්ස් ගන්න බෑ කියලා. ඔව් ඉතින් විකිනෙන්නේ නැද්ද කාඩ්ස් කර ගහන්න මට පිස්සු නෑ. විකිනෙලා නැද්ද කියලා බලන්න ඉතින් මේ ෂොප් එකේ කාඩ්ස් තියෙන්න ඕනේ නේද? දනුෂ්ක ඔයා මට බිස්නස් කරන විදිහ උගන්වන්න හදනවද? අපෝ ඒ මෝඩ වැඩේ නම් කරන්නේ නෑ මිස්. හැබැයි වෙන තැනකට දැම්මොත් ආය ගන්න නෑ කියන එක තව චුට්ටක් හිතලා බලන්න. මම වචනයක් එලියට දැම්මොත් ආයේ ඒක ගන්නෙ නෑ. දැන් ඔයාලා කියන්නේ ඔයාලා අපෙන් කාඩ් ඩිල් එනකන් අපි වැඩ නොකර ඉන්න ඕනේද? ඒක මට අදාළ දෙයක් නෙවෙයිනේ. ඔඩ එක තේරෙනවනේ. මෙහෙම කිව්වට සමා වෙන්නේ මිස්. මිස්ටර් තේරෙන්නේ නෑ මේ ඩීල් කෙනෙක්ව මේන්ටේන් කරන්න. ඔය එහෙමද හිතන්නේ? ඔව්. හැබැයි ඉක්මනට අපිට ඕඩර් එක දෙනව නම් අපි කැමති ඔයාලත් එක වැඩ කරන්න. සෑම දිනකම ලක්ෂපතියෙ සෑම මාසයකම මිලියනපතියෙ කැලින් හිස්සසුරුම් පත් තුනක් අංක 213 න් හත වැරල්ලගම ලිපිනයට වීමයි. Horizon Campus 2024 intake. Register now. මම නම් විශ්වාසයෙන් තෝරගන්නේ මයිලෝ ජයග්‍රාහී පෝෂණ එකතුව. මන්සර හැඟුම් නිකිනි කුසුම් සංකර හිත මවනා තත්පරයම විඳිනා බල් මද ලඳුන් පසු කර යොදුන් ලං වෙන බව පෙනුනා සක්මලටම දැනුනා රන් සොයනා බිඟුන් මල් සොයලා සියුම් රස කලතාරෝනින් මත් වෙලා රුන් සොයනා බිඟුන් මල් සොයලා සියුම් රස කලතාරෝනින් මත් වෙලා හිත සක්මන් කළා සොයමින් මවමින් හද සඳවන්ත